අදට ජපානයේ කයාගිවින් සාතු සේවකංශයට විශාල ඉල්ලුමක් තියෙනවා. හැබැයි අපි ගාව ජපන් භාෂාව දන්න SSW කියන විභාගයේ පාස් වෙච්ච දරුවෝ අපි ගාව නැහැ. එතකොට අර පහුගිය දවසේ කෝප් එකෙත් කතා වුණේ 2016 ලංකාවට ආපු ඇමරිකාවෙන් හම්බෙච්ච 240 ගානක 500ක කෝටයකින් තුන්දෙනා ගියේ කියලා. ඔව්. ඒක ඇත්ත. අපේ IELTS විභාගය ඇමරිකාවට ඕනි කරන ඉංග්‍රීසි විභාග මට්ටම පරිසාධන මට්ටම කරන්න අපේ මේ නිලධාරීන්ට පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ කියන්නේ ඒ රට යන බලාපොරොත්තු වෙන අයට ඒ සුදුසුකම හදාගන්න බැරි වුණා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ සුදුසුකම් තියන අය ඉන්නවනම් තවදුරටත් රැකී රක්ෂා සඳහා ලබා දෙන්න ඉඩකඩ තියෙනවා. මේ වෙනකොට කැනඩාව, ඒ වගේම එංගලන්තය, ඒ වගේ යුරෝපානු රටවල්වල ඒ රටවල්වලට අදාළ භාෂා මට්ටම හදාගන්නවනම් කියා ඉකොනොමි එක වෙන. අපි කියන්නේ ඒ අයට විශේෂයෙන්ම සාත්තු සේවක ප්‍රත්‍යයෙන් අපේ ආර්ථිකය හදාගන්න පුළුවන් විශාල ඉඩකඩක් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම කොරියාව ගත්තහම කොරියාවේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලට අමතරව මේ වෙනකොට අලුතෙන් වීසා ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙන අංශ සඳහා යවන්න නොඑක් නොඑක් ක්ෂේත්‍රවල විශේෂ ප්‍රාගුණ්‍ය තියෙනවනම් අපිට පුළුවන්කම ලැබෙනවා. දැන් පහුගිය දවස්වල ලොකු කතාවක් ලැබුණා වෙල්ඩින් කරන අයට යන්න පුළුවන් කියලා. FCAW කියන විශේෂ සහතිකයේ සහ ඒ විශේෂ වෑද්දුම් ශිල්පය හදාරපු අයට ඒකට යන්න පුළුවන්. මේ වෙනකොට ලංකාව ඇතුළතින් තෝරාගත්තු 150ක පමණ පිරිසක් ඒ අයගේ සුදුසුකම් කොරියාවට යවලා කොරියාවෙන් ලංකාවට කණ්ඩායමක් ඇවිල්ලා පහුගිය බ්‍රහස්පතින්දා සිකුරාදාත් ඒ අය පරීක්ෂණයට භාජනය කරලා දැන් 100කට අධික පිරිසක් මූලික පරීක්ෂණයෙන් සූදානම් වෙලා ඒ අය කොරියාවේ ඉමිග්‍රේෂන් එකට මේ වෙනකොට ආගමන විකමන දෙපාර්තමේන්තුවට ඒව යවන්න කටයුතු කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ කටයුතු කරගන්න.